අපි ආණ්ඩුව ඇතුලේ බොහොම අමාරුවෙන් තමයි කටයුතු කරේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති කරගද්දී අපේ යම්කිසි එකඟතාවයන් ටිකක් තිබුණා. අපේ පක්ෂේ හර පද්ධතියට එහෙමත් නැත්නම් මහින්ද චින්තනයට සෞභාග්‍ය දැක්මට හානියක් වෙන්න බෑ. දවසින් දවස දැක්ක විකිනෙන්න යනවා මිසක් ඒව කෙරෙන්නේ නෑ කියලා. විකිනෙන්න යනවා මිසක් ඒව කෙරෙන්නේ නෑ කියලා. ඒක තමයි අපි දැක්කේ. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. එක්සත් ජාතික පක්ෂයට එහෙමත් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට සමෘද්ධිය ගන්න අයගේ නම් එක ඡන්දයක්වත් ලැබෙන්නේ නැහැ මම වගකීමෙන් කියන්නේ. අපේ සමෘද්ධි ව්‍යාපාරේ කඩලා දැම්ම. අස්වැසුම කියලා එකක් ගෙනල්ලා සමෘද්ධිය ලැබෙන මිනිස්සයව ඒකෙන් අයින් කරලා සමෘද්ධි නිලධාරියව පැත්තකට කරලා සමෘද්ධි බැංකුවට ලැබෙන මුදල් ටික වෙනත් බැංකුවලට යවලා මිනිස්සුන්ව නන්නත්තර කරලා දැම්මා. ජනාධිපතිතුමාට මේක කියන්න කෙනෙක් හිටියේ නැහැ. අපි කණ්ඩායම් රැස්වීම වල කතා කරා. අපි කතා කරා මේ සමෘද්ධි ව්‍යාපාරේ කඩන්න එපා. සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක බැඳිච්ච පවුල් ලක්ෂ 30කට කිට්ටු ගාණක් ඉන්නවා. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරයෙන් යැපෙන විශාල පිරිසක් ඉන්නවා. ඒකට ඒක කඩපුවාම ඒක බින්දහම ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගෙනියන්න පුළුවන්. ඒක කැඩුවා. ඒ නිසා අපි ආණ්ඩුව ඇතුලේ බොහොම අමාරුවෙන් තමයි කටයුතු කරේ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති කරගද්දී අපේ යම්කිසි එකඟතාවයන් ටිකක් තිබුණා. මොකද එකඟතාවයන්? අපේ පක්ෂේ හර පද්ධතියට එහෙමත් නැත්නම් අපේ පක්ෂේ ප්‍රතිපත්තියට අපේ පක්ෂේ ගෙනාපු අපේ යෝජනාවලියට එහෙමත් නැත්නම් මහින්ද චින්තනයට එහෙමත් නැත්නම් සෞභාග්‍ය දැක්මට හානියක් වෙන්න බෑ. ඒකට හානියක් නොකර අරගලයේ නවත්තමින් විදේශ ආයෝජන අරගනිමින් විදේශ ආධාර ලබා ගැනීමෙන් මේ සාකච්ඡා කරමින් ඉස්සරහට යමු කියන එක තමයි අපේ තිබිච්ච එකඟතාවය. දවසින් දවස දැක්ක විකිනෙන්න යනවා මිසක් ඒව කෙරෙන්නේ නැහැ කියලා. විකිනෙන්න යනවා මිසක් ඒව කෙරෙන්නේ නැහැ කියලා. ඒක තමයි අපි දැක්කේ. ඒක තමයි අපි දැක්කේ. දැන් අපි මේ කඳවුර නියෝජනය කරන්නේ නැහැ කියලා අපි ආණ්ඩුවේ හිටියත් ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහයෝගය දෙමින් හිටියත් ජනාධිපතිතුමාට සහයෝගයක් නැහැ කියලා අපේ සභාපතිවරු අයින් කරනවා. අපේ ඒ තියෙන තනතුරු වලින් අයින් කරනවා, වගකීම් වලින් අයින් කරනවා. පාක්ෂිකයට ලැබෙන්න තිබුණා නම් පාරක් තොටක් එහෙමත් නැත්නම් යම්කිසි දීමනාවක් එකකින් අයින් කරනවා. මෙවැනි විශාල දේවල් මේ වෙද්දී අද මේ කඳවුර එහෙමත් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කඳවුර ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ අපි මේ වෙලාවේ මේ තීන්දුව ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රැකෙන්න ඕන. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරක්ෂා වෙන්න ඕන. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තිබුණොත් විතරයි වමේ කණ්ඩායමට ගිහිල්ලා නවතින්න තැනක් තියෙන්නේ. වාමාංශිකයට ඉන්න පක්ෂයක් තියෙන්නේ. වාමාංශිකයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ මේ දොඩංගස්ලන්ද වගේ වමට බලය තියෙන, හයිය තියෙන ආසනවල පාක්ෂිකයාට මෙවැනි සංවර්ධනයක් ගමට ප්‍රදේශයට ගේන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට තැනක් නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට දේශපාලනය කරන්න තැනක් නැහැ. ඒ නිසා අපි ප්‍රතිපත්තිමය ගැළපීම් සිද්ධ වෙන්නේ නැති නිසා ජනාධිපතිතුමාට දැනුවත් කළා. හැබැයි ජනාධිපතිතුමා එහුම් කන් දෙන්න සූදානම් වුණත් අපේ පක්ෂේ ප්‍රබලයෝ එමත් නැත්නම් අපේ පක්ෂේ හිටිය පාවා දෙන්නෝ අපේ පක්ෂේ හිටිය මේ කොන්දරත්කරුවෝ ටික ජනාධිපතිතුමාට ඒ අවස්ථාව ලබා දුන්නේ නැහැ. ජනාධිපතිතුමාත් පොඩි ළමෙක් නෙවෙයිනේ. එනිසා ජනාධිපතිතුමා තීන්දුව කරන්න ඕන. අපි මොකද්ද කරන්නේ? එනිසා ඉතා වේගෙන් මේක අනිත් පැත්තට කරකුණා.